ಉಪಮಸುವ ದವಸ ಇದಿಂಗ್ ಐಲ್ಯಾಂಡ್ ಫಿಶಿಂಗ್ ಬಲ್ನ ಹೆಮೋಟ ಮಾರ ಆದರೆ ಇದಿಂಗ್ ತಿಸ್ಸ ಮಹಾರಾಮ್ ಪ್ರದೇಶಯಟ ಮಾಲು ವಸಂತೆ ಉದಾವೆಲಾ ತಿಯೆನ್ನೆ ತಿಸ್ಸ ಮಹಾರಾಮ್ ಪ್ರದೇಶಯ ತಿಯೆನ ಕುಡಾ ಪ್ರಮಾಣೆ ವ್ಯಾವು ಲೊಕು ವ್ಯಾವು ಒಕ್ಕೊಮ ವಗೇ ವಾಂಗ್ ಮಟ್ಟಮೇ ತಿಯೆನ್ನೆ ಹೆಮ ಎಕಕ್ಕೊಮ ವಗೇ ಮೇ ದವಸ ವಲ ವಾನ್ ದಾನವ ಇದಿಂ ಒಯ ವಾನ್ ವಲ ಮಾಲು ಎಲ್ಲೀಮೇ ಕರ್ಮಾಂತೇ ನಿರ್ತ ವೆನವ ಗಮೇ ಕಟ್ಟಿಯ ඉතින් ඔයගොල්ලන්ට ඒ අත්දැකීම අද ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි යමු මේ එහා පැත්තේ කට්ටිය මාළු අල්ලනවා ඔයගොල්ලන්ට පේනවනේ අර එහා පැත්තේ මේ දෙපැත්තේම මාළු අල්ලනවා එතන ඉඳන් උඩේ ඉඳන් විසිදැල් ගහනවා විසිදැල් ගහලා රොහුව මිරිකලියෝ කැටලව් වගේ ලොකු මාළු අල්ලගන්න හැකියාව ලැබෙනවා මේ අද දවසේ ඉතින් මේ මට මේ පැත්තේ ඉඳලා එහා පැත්තට මාරු වෙන්න පොඩ්ඩක් ගේමක් දෙන්න වෙලා තියෙනවා වතුර පාර සැර නිසා පරිස්සමට යන්න ඕනේ නැති වුණින් අන්න අරෙන් තමයි නතර වෙන්න වෙන්නේ මල්ලි කෙනෙක් නැති වුණා ඒ නැති වුණේ මෙන්න මෙතන හරියටම එයාගේ බොඩිස් එක තිබුණේ මෙන්න මේ ඔන්න ඔතන හරියටම මේ ශ්‍රී ලංකায়ේ එතන ඔව් පැත්තේ මේ පැත්තේ යාන්තම් ගොඩ වුණා. මෙතන ඉඳන් තමයි ඉතින් විසිදැල් ගහන්නේ මේ පල්ලෙහාට. බලාගෙන ඉන්නවා මෙතන ඉඳගෙන මේ මාළු මතු වෙනවා මේ බුබුලු දානවා. ඊට පස්සේ මේ අයියලා කරන්නේ විසිදැලෙන් ගහලා මාළුව වට කරන එක. බඩු ඉන්නව නම් කියන්න බහින්න. ඉන්නවා. මාර ගේමක් දෙන්න ඕනි ඉතින් රොහුව පොඩක් ජව සම්පන්න වැඩි නිසා මේ ගන්න ගේමක් දෙන්න ඕනි ලොකු රොහුවෙක් නේ අයියේ මම ලේට් ඒතන ඔබල මාදි මාදි ෂොට් එකම ඔව් छाया බස් සෙට් එකක් ගලවලා යනවාද බස් සෙට් එක යනවා මක්කනේ වරන හරියට ඔළුව කන කය කන කැල්ල මෙහෙම ගහුවනම් ගලවලා යනවා ඔව් ඒ තරම් අයියෙන් ගාන ඒක වැදුනා පොඩ්ඩක් සැරට වැදුනා මේව ඩන් ගාලා උගේ වතුර දිහා අයියේ මිනිස්සු උරු නැහැ බා වෙන්න බලා පල්ලේ නැකු ඒ අයියේ ලේන්න වැදුනා නේ ඔව් තමයි ලංකාවේ තියෙන හැම වැවකම වගේ ඔය ඔය ජබර කියන ශාකය වැව් පුරා පැතිරිලා තියෙනවා. ඉතින් වැව් වලට විශාල කරදරයක් මේ ජබර කියන ශාකය පැතුරුනාට පස්සේ ඉතින් ස්වාභාවිකව මේ වගේ වැව් වලට මේ අර මේ පිටවාන දානවත් එක්කම වැව් පිරිලා ඉතිරිලා යද්දි ස්වාභාවිකව මේ ක්‍රියාවලිය වැව් වලින් මේ ජබර කියන ශාකය අයින් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මට ඒක පෙන්වන්න කියලා හිතුණා. ඔය පේන්නේ ඔය ඔය සේරම ඔය වැවේ දින ජබර මේ වෙනකොට මේ පිටවානේ පිට වෙලා යනවා ගහගෙන ඇවිල්ලා විශාල වශයෙන්
පැතිරිලා තියෙන මේ වීරවිල වැවෙත් ඒ ජබර කියන ශාකය මාර විදියට දකින්න පුළුවන්. වැවේ භාගයකට වැඩිය තියෙන්නේ ජබර. ඉතින් මේ ජබර ටික පිට වෙලා යන එක වැවෙන් ගොඩක් හොඳ දෙයක්. ඕන්න මෙන්න මේකට තමයි අපි ඔය ජබර කියන්නේ. සමහර අය මේකට ජපන් ජබර කියලාත් කියනවා. ඉතින් වැවේ තියෙන්න ඕනි දෙයක් නෙවෙයි මේ ශාකය. මේක පිට වෙලා යන එක හොඳයි වැවෙන්. වැවේ තියෙන සුන්දරත්වයට වගේම වැවේ තියෙන ඒකට හොඳ නැති දෙයක් ඉතින් මේ ජබර අයින් වෙන එක නම් ගොඩක් හොඳ දෙයක්. ජබර ටික ඔක්කොම යනෝනේ අයියේ. ඔව් ඈ. ඒක නම් හොඳ වැඩක්. උදේ ගියේ හොම නෙවෙයි මාර විදියට ගියේ උදේ. ඔව් නේ. දැන් මේක මේ අපිට මේ කරන්න ගියා නම් කරන්න බෑනේ. ඈ මේ හුලඟට හැරුණානේ දැන් ආයෙ බහිනවා. මෙහෙ උදේ මෙහෙන් හුලං ආවේ මෙහෙන් බැස්සා දැන්. හුලං හැරුණානේ දැන් අනිත් ටිකක් එනවා ඔක්කොම. මේ වැව් ගොඩ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ. මේක තමයි ප්‍රධාන හේතුව වැව් ගොඩ වෙන්න. ඔව්. මේ මේකට ජපන් ජබර කියලාත් කියනෝනේ අපි. ජපන් ජබර. ජබර මේක බෝ වුණා නම් වැව් ගොඩ වෙන්නේ. වැව් ගොඩ වෙනවෝ. මේ දැන් වීරවිල වැවටත් මේක ගොඩක් වශයෙන් මේ බලපාලා තියෙනවා. ඒකම පොඩි වෙන වෙලා තියෙනවා. මේ වැවට ගොඩ වෙන්න හේතුව. ඔව්. රුබේ. රුබේ. ආ පිට වෙන්නේ නැහැ. ඔය හේරෝ මහමුදේ නවතින්න ගිහින්ලා. ඔව්. පසුත් එක්ක තියෙන්නේ මඩත් එක්ක එන්නේ. ඔයාලට පේනව ඇති ඔය මේ වැවේ තියෙන සම්පූර්ණ ජබර ටික මේ වෙලාවේ වැවෙන් පිට වෙලා යනවා. ඉතින් විශාල වශයෙන් කඳු කඳු විශාල වශයෙන් ජපන් ජබර. ඉතින් මේක මේ වැව් හාරලා වැව් සුද්ධ කරලා රජයට කරන්න ගියා නම් කෝටි ගාණක් වියදම් වෙන වැඩක්. ඉතින් සෝබාදහම ඒකට නිසි පිළිතුරු දීලා තියෙනවා. සෝබාදහමෙන් මේව අපිට අයින් කරලා දෙනවා. ඒක තමයි ඉතින් සෝබාදහම. සෝබාදහමත් එක්ක අපිට හැප්පෙන්න බැහැනේ. ඉතින් දිලංකයිය දැව තව දැල්පලක් ගහුවා. ඒකෙත් මාළුවෙක් ඉන්නවා. මාළුව අදිනවා කියලා කිව්වා. අම්මට ඒකේ තුවාල වේ. මුල්ගල්ලා. ඉන්න නන ගියා බල මං ගන්න ගලනේ එමු. දෙන්නේ කන මේ පැත්තේ යුනේ. අනව බැලුම් වල තෝ වේ. දැල්පලෙන් බලන්නේ. ඔගේ මාළුවෙ. ලොකු එක්කින කරන අදින පැත්තකේ පාද යන්න පාගන්න
සුපිරිම තමයි ඉතින් ඒ දැල් වලටත් එක රොහවුවයි තිලාපි දෙන්නයි ගන්න පුළුවන් වුණා සරපේ තියෙන නගිට අපේද යාවේ යාවේ කොහෙද කාමේ මොන තරම් යාවේ දීලා යාවේ බයිනෝ මම දැල් බේර දෙන්න බඩු වෙනව දැන් තමයි එන්නේ නේ පොඩ හවස හරි හරි ඈ අනේ බා බැන්න ඔය වරේ කොල්ලගෙන ඔය කොල්ලගෙන කොල්ලගෙන අවයින්නු ලගට ඇවිල්ලා දෙන්නයි රේ අට්ටක් ගානේ නේ ඔයී අර මෙතේ ඔක්කොම අවුත් කරලා අර මෙතේ ඔය අතරින්න මම අතරින්න නේ ඕවා ඒ ඔය කවුද ඉතලා කැරි බිබුලා කියන්නේ ඔනේ කවුරු අතරින් මම අතරින්න මට හවුල් අපේ මට හවුල් රොහුව තුන්දෙනෙක් එක දැල්පලට ඉතින් හොඳ අත්දැකීමක් වෙයි ඔයගොල්ලන්ට මේක මේ පුංචි ඉල්ලීමක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරමු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන අයිලන්ඩ් ෆිෂින් බලන්න අදට වීඩියෝ එක ඉවර කරනවා මගේ කැමරාවේ බැටරිය වල ගැටලුවක් තියෙනවා බැටරි ඉවරයි ඉතින් මම ආයි නැවත වීරිවිලාවේදී ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා ජය වේවා දෙන්නම ගණන් උඹ නේරනවානේ එහෙම කතාවක් නැහැ ඉතින් අපිට හරි වෙනියන්නේ වෙන දෙයක් නේ කාන්නේ වේදම අල්ලමු ගහපු